දිගින් දිගටම සිද්ධ වෙන ක්‍රියාදාමයන් තුළ අද මැන්ඩම සාඥාවක් ඉල්ලලා නිතිඥවරයෙක් ගිහිලා තිබුණ අධිකරණයට. එයි පළවෙනි චෝදනාව තමයි දෙකව ජනාධිපතිතුමා පොළොන්නරුව වගේ දුෂ්කර ප්‍රදේශයක ඉඳලා ජනාධිපති වෙලා එතුමාට මේක දරා ගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ඉතින් මම කියන්න කැමති මේ රටේ ජනාධිපති වෙන්න පුළුවන් කොළඹ හතේ කට්ටිය පමණද. ඒ කියන්නේ මේ කියන්නේ ගමක ඉපදිලා ගමේ අධ්‍යාපනය ලැබලා තමන්ගේ ජීවිතය ඉස්සරහට ගෙනිහිල්ලා දේශපාලනය කරලා ගමේ රටේ ජනාධිපති වෙන්න කිසිම කෙනෙකුට බෑ. මේ කොළඹ හතේ ඉංග්‍රීසි කතා කරන පැලැන්තියේ කට්ටියට විතරයි මේ අයිතිවාසිකම තිබිය යුත්තේ කියන කාරණය තමයි මේ කියන්නේ. ඒ නිසා ඉස්සෙල්ලාම ඒ කරපු නීතිඥයාගේ ඔළුව පරීක්ෂා කරගන්න ඕන ඔක්කොටම කලින්. මොකද හේතුව ජනාධිපතිතුමාගේ ඔළුව පරීක්ෂා කරන්න කලින් ඔහු කල්පනා කරන්න ඕනේ මේ රටේ ජනතාව 2015 ජනවාරි 8 වෙනිදා ඡන්දය දීලා 162ක මේ ජනතාව පත් කරේ මෛත්‍රීපාලසිරිසේන ජනාධිපතිතුමා ඡන්දයකින්. ඒ නිසා ඒ ඡන්ද බලය ආපහු නැතර වෙන්නේ එතුමා නැවතිල්ල පරාජයව පත් වුණොත් එතුමා අයින් වීමෙන් පමණයි. ඒ නිසා මේ ක්‍රියාදාමය තුල හදන්නේ මේ රට ඇතුලේ පන්ති ભેදය ඇති කරලා ජනාධිපතිතුමා සහ වෙනත් පිරිස් අතර තිබෙන ભેදය ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව ભેදය පන්ති ભેදය අවුස්සලා මේ රටේ නැවත රාමීය මන්ත්‍රියෙන් එන කෙනෙකුට කිසි දවසක මේ රටේ නායකයෙක් වෙන්න බෑ කියන ස්ථාවරය ඇදීම තමයි මේ ක්‍රියාත්මක කරන්නේ.